කුරුණෑගල මහනගර සභාව කුරුණෑගල ශිෂ්‍යන රෝහලේ එක්රස්ව ඇති කැලිකසල අද දිනේත් ඉවත් නොකිරීම නිසා ගැටලුවක් මතුව තිබෙනවා. රෝහලේ බලධාරීන් පවසන්නේ මේ තත්ත්වය මත රෝගීන් සහ කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවයි. පෞද්ගලික කාරණාවක් මුල් කරගෙනමින් කුරුණෑගල මහනගර සභාව මෙහි කැලිකසල ඉවත් කිරීම නවතා දමා ඇතැයි රෝහල් බලධාරීන් පවසනවා. දෛනිකව මෙම රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 1500කට අධිකයි. දහසකට අධික පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබනවා. අප වාර්තාකරු පැවසුවේ දින 6ක සිට කැලිකසල ඉවත් කිරීමේ කටයුතු නතර කර ඇති බවයි. මෙසම් මදුරුවන් බෝවීන් වගේ තත්ත්වය උග්‍ර වෙලා තියෙනවා. දැන් ඉදිරියේදී වසිකාලය ආවොත් එහෙම මේ තත්ත්වය තවදුරටත් උග්‍ර වෙන බව තමයි මට ප්‍රකාශ කරන්න තියෙන්නේ. විශේෂයෙන්ම ළමා වාට්ටුවට තමයි ලොකුම බලපෑමක් මේක යොමු වෙලා තියෙන්නේ. ළමා වාට්ටුවට ආසන්නේම තමයි අපේ කුණු එකතු කරන ස්ථානේ තියෙන්නේ. ඉතින් එතන ගොඩ ගැහෙල නිසා එතන කුණු සියල්ල කාපුටෝ බල්ලෝ ඇදලා වාට්ටුවට එනවා. ඒකෙන් වාට්ටුවේ ඉන්න කුඩා දරුවන්ට ආසාදන පැතිර යාමේ අවදානමක් තියෙනවා. පොඩි ළමයිගේ තියෙන ලෙඩ තවත් වැඩි කරගන්න තමයි වෙන්නේ මේ වගේ තැනකට ඇවිල්ලා. මේ වෙනකොටත් අද වෙනකොට තත්ත්වය ටිකක් තවත් නරක අතර හැරිලා තියෙනවා. කියන්නේ දුර්ගන්ධය වැඩි. නගරාධිපතිතුමා පවසනවා මේ කියන්නේ එම වාහනවලට පාත් ලබා දීමක් සිදු වෙලා නැති බව. මේ දක්වා නගර සභාවෙන් අවසර ගානක් තිස්සේ එක දිගටම අපි කුණු ගෙනිච්චා. කිසිම ගැටලුවක් නැහැ. අපි එදා සිද්ධියක් වෙන්නේ 16 වෙනිදා නගරාධිපතිතුමා වාහනේ අපේ නිලධාරීන් අඳුනගෙන නැහැ. එතකොට සාමාන්‍ය රෝගී බලන වේලාවට ප්‍රථමයෙන් එන ඕනම වාහනයක් සහ රෝගීන් බලන වේලාවට එන ඕනම වාහනයක් අපේ ආරක්ෂාව. ඉතින්දී ඒ විමසීමෙන් අනතුරු නගරාධිපතිතුමා මං හිතන්නේ යම්කිසි බහින් බස්වීමක් කියලා වාහනේ හරවන් ගිහිලා තියෙනවා. ඇත්තටම පාලන අධිකාරීන් හෝ කිසිම විදිහ ඉල්ලීමක් කරා නම් එහෙම දැනුම් දීමක් කරා නම් මෙම රෝහල්ට ඇතුල් වෙන්න අවසර දෙන්න කියලා අපි කිසිම අපි මේ ඒ ගැන දෙතලක් දෙන්න නැහැ. කියන්නේ අපි අනිවාර්යයෙන්ම යන්න දෙනවා. දෙවෙනි වතාවට යම්කිසි කණ්ඩායමක් එකක් ඇවිල්ලා එම නිලධාරීන්ට ඒ කියන්නේ මැරතර්ජනයක් කියලා කරලා තියෙනවා. ඒ තත්ත්වය ඔස්සේ තමයි මෙම මේ සිද්ධිය පෙළ ගැසෙන්නේ. ඊට පස්සේ තමයි මේ දවස් පහක්ම කුණු අරගෙන ගිහිලා නැත්තේ. අපි මේ ප්‍රශ්නේ අවතක් කරන්න අපි ඒ කියන්නේ එතන ඉන්න සෞඛ්‍ය නිලධාරීතුමියත් එක්ක අපි සාකච්ඡා කරලා ඒගොල්ලෝ ඉල්ලීමක් කරලා තියෙනවා අපෙන් ඒ කියන්නේ පාසස් දෙන්න කියන එක. රෝහල් ඇතුළේ ඉන්නේ පාසස් අපි ලබා දෙනවා. මං හිතන්නේ එහෙම පාසස් කියන්නේ ලබා දුන්නාට පස්සේ මෙම ගැටලුව අවසන් වෙයි කියන එක මගේ දඩබල විශ්වාසයක් තියෙනවා. මේ පිළිබඳව විමසීම සඳහා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැහැ.